සුබ සන්ධ්‍යාවක්. ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. සංහිඳියාවෙන් අවසන් වී යුතු ගැටුම. මෙතන සංහිඳියාවයි අන්තවාදයයි අතර ආපව ගැටුමක් තියෙනවා. ආරම්භුනේ සංහිඳියාව දිනලා. අවසන් වෙන්න ඕනේ සංහිඳියාව දිනලා. වෛද්‍ය සාපකින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්. රණවිරු ජීවිත පහක් යකඩ යකාට බිලි. බදෝදින් හා යුද හමුදාපති තේරීම් කාරක සභාවට. ඉරානින් අනතුරු ඇඟවීමක්. අසත්‍ය මෙන්ම පදනම් විරහිත චෝදනා මත තමන් අත්අඩංගුවට රඳවා තබා ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද ගොනු කළා. රැඳවුම් භාරයෙන් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි එම පෙත්සමින් ඉල්ලීම් කර ඇත්තේ. පොලිසිය වෛද්‍ය සාෆි මහතා අත්අඩංගුවට ගැනීමට පදනම් කරගෙන ඇති චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව වෛද්‍ය සාෆි හා ඔහුගේ නීතිඥ රුස්ටි හබීබ් යන මහත්වරුන් අදාළ පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව වෛද්‍ය සාෆි මහතා අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බව ප්‍රකාශයට පත් කරන ලෙසයි පෙත්සමින් තවදුරටත් ඉල්ලීම් කර ඇත්තේ. කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා හා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ගැටුම් ඇති නොවීමට හේතු වූයේ රජයේ සංහිඳියා වැඩපිළිවෙල බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සමය හා සංහිඳියාව පිළිබඳ ප්‍රජානායකයන් දැනුවත් කිරීමේ අවසන් අදියර වෙනුවෙන් පැවති උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතික සාම මණ්ඩලයයි උත්සවය සංවිධාන කළේ. ස්වාධීන හානිපූර්ණ කාර්යාලයක් හරහා පාස්කු ප්‍රහාරයට මුහුණතුන් ජනතාවට වන්දි ලබා දීම පිළිබඳ ඉදිරියටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. තුවාල ලැබූ පුද්ගලයන්ට විදෙස් ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහා සම්පූර්ණ වියදම රජය දැරීමට සූදානම් බවද ප්‍රකාශ කළා. සර්ව ආගමික මණ්ඩලයක් ඇති කරමින් රටේ ආගමික ගැටලු සාකච්ඡා කිරීමට අප ක්‍රියා කළ යුතුවනවා. ඒ සඳහා ආගමික නායකවරුන් උපදෙස් ලබා දෙන්නේ නම් සර්ව ආගමික මණ්ඩලයක් ඇති කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මම හිතන්නේ මේ සංහිඳියාව සාර්ථකයි. මේ සංහිඳියාව අසාර්ථක නම් අප්‍රේල් 22 වෙනිදා මේ රටේ ලේ වැගිරීමක් තියෙනවා. ඒක සිදු වුණේ නැහැ. ඒ කියන්නේ අන්තවාදීන් නෙමෙයි මෙතෙක්කල් ඔබ ජයගෙන තියෙන්නේ. ඒත් මෙතනින් විතරක් අපිට සෑයීමකටපත් වෙන්න බෑ. ඊටු ටිකත් අපි සාකච්ඡා කර කර අපි ඉදිරියට යන්න ඕනේ. බෙදුම්වාදී යුද්ධකින් ත්‍රස්තවාදයෙන් අද ඇවිල්ලා තියෙනවා වෙනත් ත්‍රස්තවාදයකට, ISS IS වාදයකට. එතනින් කොහොමද ඉදිරියට යන්නේ? මෙතන සංහිඳියාවයි අන්තවාදයයි අතර ආපව ගැටුමක් තියෙනවා. ආරම්භුනේ සංහිඳියාව දිනලා. අවසන් වෙන්න ඕනේ සංහිඳියාව දිනලා. සමහර සිංහල අයනවා මුස්ලිම් අය දැන් විශ්වාස කරන්න පුළුවන්ද කියලා. මුස්ලිම් අය කියනවා මේක IS සල්පයක් උනේ, අපි ඇවිල්ලා ඔක්කොම තොරතුරු දීලා මේ වැඩ කටයුත්ත කරා. දුරට ජනතාව කියනවා මේ අපිට වඩා සැලකීමක් මුස්ලිම් අයට දෙනවා මේ සිද්ධියේදී කියලා. ක්‍රිස්තියානි අය හිතනවා, කතෝලික අය, අපිට බෝම්බේ වැදුනේ, අපි මොකද්ද කරපු වැරද? රජයේ කතා කරන්නේ මුස්ලිම් අයට කරදරයක් වෙන්නද? මොකද්ද අපිට උනේ? හරි, එදා තිබුණේ භාෂාව අයිතිය, වර්ගවාදී අයිතිය වෙනුවට දැන් වෙනත් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒත් විසඳුම තියෙන එක මාර්ගය. ඒක හොයාගන්න ඕන. පළමුවෙන්ම තියෙන්නේ රටේ ආරක්ෂාව ඇති කරගන්න. ඒකෙන් ඈත් වෙන්න බෑ. දැන්ට මේ කල්ලියට අයිති ජීවතුන් අතර ඉන්න හැම එක්කෙනාම ආණ්ඩුවේ බාරේ ඉන්නේ. ඒත් ප්‍රශ්න කරගෙන යනවා. කවුද වෙනත් සම්බන්ධකම් තිබුණේ? කවුද ඒවා අදහස් අරන්? ඒකට විශේෂයෙන්ම තොරතුරු දුන්න මුස්ලිම් ජනතාව මතක් කරන්නේ. ඒ වගේම ප්‍රශ්නයක් අහනවා, ඇයි මිනුවන්ගොඩට ගිනි තිබ්බේ අය අල්ලගෙන නැති කියලා. ඒ කණ්ඩායමක් අරගෙන සාක්ෂි තියෙන විදිහට දැන් නඩු දාගෙන යනවා. නීතිය හරියට ක්‍රියා කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ආරක්ෂාවට නම් පියවරගෙන තියෙනවා. ඉතින් මේක නෙමෙයි දැන් කෑ ගහන්නේ. මොකද එමරිකන් කාර්යෝ මෙහෙන්නේ කියලා. එක පැත්තෙන් ISIS එක නැති කරන්න කියලා. අනිත් පැත්තෙන් කියන මොනවද එමරිකන් කාර්යෝ එන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ ආවිල්ලා ඉන්ටර්නෙට් එකේ, Google එකේ හොයලා දුන්න නැත්නම් කවුද හොයලා දෙන්නේ? මේ දෙපැත්ත අපි මොකක්වත් නොකරා කියලා කිව්වහම කාටද බනින්නේ? ආණ්ඩුවට විතරක් නෙමෙයි.
එදා දවල් 12 ඉඳන් ගිහින් මාස දෙකක් යන්න ඉස්සෙල්ලා මේක විසඳුවේ නිලධාරීන් මට විදේශ අය කියන අපි පුදුම වුණා කියලා අපි හිතුවේ නෑ මෙහෙම කරයි අපි දැන් වන්දි ගෙවන්න ආරම්භ කළා තියෙනවා මේ ගැන සාමාන්‍ය වන්දි ක්‍රමයේ නෙමෙයි හොඳ වන්දි ක්‍රමයක් ගෙවන්න මිය ගිය හැම එක්කෙනාටම ඒ පවුලට ලක්ෂ 10ක් දුන්නා තුවාල වුණ අයට ලක්ෂ 5 උපරිම ලක්ෂ 5 හැටියට මූලික ගෙවීම් කළා තියෙනවා මේ පල්ලි 3 යලි ගොඩනගන්න ඒ උමනා මුදල් දෙන්නත් කියලා කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ජාතික සාම මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝ විලියම් වෙන මහතුරුම්ද මෙම අවස්ථාවට සහභාගී වුණා සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ යෝජනා බහර දීමද මෙහිදී සිදු කෙරුණා ඉනෝකා සත්‍යාංගනි කමල් අද්දර ආරච්චින මහත්ම මහත්මින් ඇතුළු කලාකරුවන් පිරිසක්ද මීට එක්ව සිටියා යුද හමුදා ට්‍රක් රථයක් කිලිනොච්චේදී දුම්රියක ගැටීමෙන් හමුදා සමාජිකින් 5 දෙනෙකු ජීවිතක්ෂරපත්ව තවත් 2 දෙනෙකු බරපතල තුවාල ලැබුවා කොළඹ සිට කන්කසන්තුරේ බලා දහවණේ වූ යාල්දේවි දුම්රියේ හමුදා ට්‍රක් රථය ගැටී ඇත්තේ කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේදී අනතුර සිදු වූ ස්ථානයේදීම සෙබළුන් 4 දෙනෙකු ජීවිතක්ෂයටපත් වූ අතර තුවාල ලැබූ සෙබළුන් 3 දෙනාගෙන් 1 අයෙකු කිරණොච්චිය මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ අනතුරට මුහුණ දුන් සෙබළුන් සියලු දෙනා කිරණොච්චිය යුද හමුදා රෝහලේ රාජකාරියේ නිරතව සිට භාරතීපුරම් පිහිටි යුද හමුදා වෛද්‍ය බලකා කදෝර වෙත ගමන් කරමින් සිටියදී මෙම අවසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ මෙතෙක් කළ විමර්ශනවලට අනුව දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක විදුලි සංඥා පද්ධතිය ක්‍රියාත්මක නොවුවවට සැක පහළ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ මේ දුම්රිය හරස් මාර්ගය බෙල් ඇන්ඩ් ලයිට් කියන ආරක්ෂිත පද්ධතිය සවි කර තිබෙන දුම්රිය හරස් මාර්ගයක්. නමුත් මේ වෙන විට සිදු කරන ලද විමර්ශනයේදී සටහන් කරන ලද ප්‍රකාශ අනුව සැකයක් මතුවලා තිබෙනවා මේ ස්ථානයේ අනුතර සිදුවන අවස්ථාවේදී මේ බෙල් ඇන්ඩ් ලයිට් ආරක්ෂිත පද්ධතිය වැඩ කළාද යන කාරණය පිළිබඳව සැකයක් මතුවලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා විමර්ශන කටයුතු වලදී. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව යළි හෙට රැස්වීමට නියමිතයි. තේරීම්කාරක සභාව හමුවේ හෙට දිනේ සාක්ෂි ලබා දීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේ සේනානායක හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදූතින් යන මහතුරුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. ආරක්ෂාවේ හිඩැස ඇති වූ ආකාරය අභිරහසක් වීමට තිබූ ඉඩකඩ තේරීම්කාරක සභාව හරහා වැළකී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. උසස් ඉදිකිරීම් තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනයේ ඉදිකිරීම් තාක්ෂණික සහතිකපත් ප්‍රධානෝත්සවය ඉදිකිරීම් මැදුරේදී පැවැත්වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී 73 දෙනෙකු සහතිකපත් ලබා ගත්තා. නිපුණතා සංවර්ධනයට වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු අතර වෘත්තීය පුහුණුව ලබන සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා. වෘත්තීය පුහුණුව ලබා ගැනීම කෙරෙහි ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා මෙහිදී පෙන්වා දුන්නා. විධායකයේ ප්‍රධානියා ව්‍යස්ථාදායකයේ විසින් මේ ආකාරයට ප්‍රශ්න කරන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. ඒක නීතිමෙතත් කොහොමද කියලා වෙලාව. නමුත් තේරීම්කාරක සභාව පත් කරපු කාරණේ ඉතාම වැදගත්. මේ ඇතු වෙච්ච ආරක්ෂාවේ හිදස ඇතුනේ කොහොමද කියන එක අභිරහසක් විදියට යට කරන්න දෙන්න හොඳ නැහැ. ඒ අභිරහස දැන් මතුවෙමින් තිබෙනවා. ගොඩක් අය ඒක මතුවෙනකොට හීන දාටිය දානවා සමහර අය. ඒ හින්දා මේ තේරීම්කාරක සභාවට තඩි බාන බව අපිට පේන්න තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ කවුද කියන එක එළිදරව්වෙමින් තියෙනවා. ඒක වැදගත් දෙයක්. ඒකට ජනාධිපතිතුමාව දගමැතිතුමාව ද නැද්ද කියන එක වෙන ප්‍රශ්නයක්. නමුත් සෑහෙන වැදගත් තොරතුරු ටිකක් එළිදරව් වෙලා තියෙනවා කියන එක නම් මට කියන්න පුළුවන්. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් කළේ ජනාධිපති ධූරය ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති ධූරයක් බවට පත් කරපු එක. ඒ වගේම තමයි වැදගත් කොමිෂන් සභා පිහිටෙවු. 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා පිහිටවපු නිසා පළවෙනි වතාවට දූෂණයෙන් තොර මැතිවරණ තියන්න පුළුවන් කමක් ලැබුණා. 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තියෙනවා. ඒවා පාර්ලිමේන්තුවක් මගින් කට්ටිය එකතු වෙලා හදාගන්න පුළුවන් දෙයක් මිසක් 19 වෙනි සංශෝධනයෙන් ගෙනාවු ප්‍රතිපාදන මුළුමනින්ම අහෝසි කරලා දාන්න හදනවා කියන එක ඥානාන්විත කටයුත්තක් නෙවෙයි. ජනාධිපති සතු බලතල අගමැති වෙත පැවරීම ඇතුළු අර්බුද ගණනාවක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
දැන් 19 වෙනි ආණ්ඩුක්‍රම අස සංශෝධනේ ඒක හැදුවේ මොකද අර තිබිච්ච ඒකාධිපති ස්වරූපය ඉවත් කරලා නැවත ආණ්ඩුක්‍රම අස සභාව සහ අනිකුත් කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය තමයි සම්පූර්ණයෙන් ඒකේ වැඩපිළිවෙල බවට පත්. ඒක පැත්තකින් ඒක ඉතාම ප්‍රශස්ත හොඳ ව්‍යවස්ථා සංශෝධනයක්. 19 වෙනි ආණ්ඩුක්‍රම අස සංශෝධනේ මොකද ජනාධිපතිවරයාගේ බලතල අඩු කරා රටේ ප්‍රජාතන්ත්‍රවාදී හඬගා ඉල්ලපු මිනිස්සු ඉල්ලපු දෙයක් තමයි කොමිෂන් සභාව වලින් ස්වාධීනත්වය ඇතිකරන්න කියලා විවිධ පාර්ශ්වයන්ට නැත්තම් විවිධ ආයතනවලට. ඒ ස්වාධීනත්වයත් මේ හරහා ඇති කළා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙවෙයි. දැන් රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා සතු බලතල අග්‍රාමාත්‍යවරයා වෙත පැවරීම සහ අනිකුත් කාරණා සම්බන්ධ විශාල අර්බුද ගණනාවක් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම අස සංශෝධනයේ තියෙනවා. ඉතින් අපි ඒකයි කියන්නේ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම අස සංශෝධනයෙන් වෙලා තියෙන රට අරාජික වීමේ ක්‍රියාවලියක් කියලා. ඒකෙන් මේ අදහස් වෙන්නේ ජනාධිපතිතුමා තමන්ගේ බලතල අඩු කර ගැනීම සහ ජනාධිපතිතුමා විසින් ගෙනාපු ඒ යෝජනාවලියත් එක්ක පාර්ලිමේන්තුවට ගෙනල්ලා අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව ගෙනාපු යෝජනාවලිය තුල කොමිෂන් සභාව ඇති කිරීම සහ ඒ ක්‍රියාකාරකම් පිළිබඳව ලොකු ගැටලුම් සංඛ්‍යාවක් මතුවෙන්නේ නැහැ මේ කාර. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. තමන්ගෙම උපදේශකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උපදේශකයා තමන්ගෙම බෙල්ල කපනවා නම් හරි තව මොකද කතා කරන්න තියෙන්නේ? ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරියෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම් මහතා පවසනවා. කළුතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කොමන් පිල්ල මහත්තයා කියනවා නම් මේකට සුදුසු ආරක්ෂාව පිළිබඳ ලංකාවේ ඉන්න දක්ෂතම පුද්ගලයා කියලා මම ඒක නිවැරදි කරනවා. මට පේන හැටියට දැනට ලංකාවේ ඉන්න දක්ෂම ආරක්ෂාව පිළිබඳ ඉන්න එක්කෙනා තමයි අපේ සරත් ෆොන්සේක මහත්තයා. තුමා තමයි හමුදාවේ නායකයා හැටියට එදා නායකත්වයේ දුන්නේ. ඒ විතරක් නෙවෙයි හමුදාවට දැන් බැඳිච්ච දවසේ ඉඳන් අවසාන විශ්‍රාම යන තෙක්ම හමුදාවේ සටන් කරපු පුද්ගලයෙක්. ඔය කොමන් පිල්ල මහත්තයා කියපු නම යුද්ධයට බයි මේ රට දාලා පැනලා ඇමරිකාවට ගිය කෙනෙක්. 19 වෙනි සංශෝධනය ගැන මොකද කියන්නේ? 19 වෙනි සංශෝධනය අපි ඔක්කොම අතිස්සුවා. අපි කණ්ඩායමේ ඒකාබද්ධ විපක්ෂයේ සීලු දෙනාම එදා තීරණයකට ගත්ත හුඟක් දිනෙක හැම දිනාම වගේ අපි 19 වෙනි සහයෝගය දිය යුතුයි කියලා. ඉතින් අපි ඔක්කොම අත උස්සපුවායි. මේ 19 එපයි කියලා දැන් කිව්වට. හැබැයි අත උස්සපු නැති එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි එදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහත්තයා. එතුමා ඒකට විරුද්ධව ඡන්දි දුන්නා. අනිත් ඔක්කොම 19 සම්බන්ධව අත උස්සලා ඡන්දි දීපු අය. ඉතින් දැන් 19 හොඳ නැහැ කියලා කියන්නේ කොහොමද ඔක්කොම ඡන්දි දීලා මේ 19 හොඳ නැතිව ඇති. නමුත් අපි ඔක්කොම අතිස්සුවා. මේ දිනවල දැඩි කතාබහට ලක්වන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනි සොයිසා මහතාද අදහස් පළ කළා. පෙරටේ තියෙන නම්ම ව්‍යවස්ථාවක් ඇමරිකාවේ තියෙන අනම්ම ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ කළු ගල තිබ්බා වගේ නැමෙන්නේ නැහැ. නමුත් ඒ රටවල් වල නායකයෝ ඒ ව්‍යවස්ථා හරි සම්ප්‍රදායන් හරි සිරිත් විරිත් හරි අනුගමනය කරන්නේ ඒ තමන්ගේ රටේ ජනතාවගේ පැවැත්ම සඳහා. තමන්ගේම පැවැත්ම සඳහා යම් යම් දේවල් වෙනස්කම් සිදු වුණා නම් ඒවා පිළිබඳව නැවත සමාලෝචනය කරලා විචාර බුද්ධියෙන් අලුත් පාර්ලිමේන්තුවකින් අලුත් රජයකින් කරන්න පුළුවන්. නමුත් අලුත් පාර්ලිමේන්තුවක් අලුත් රජයක් වුණත් දැන් ඉතින් ආන්දා යවලා වලපත ගත්තාසේනේ. ආන්දාගේ බෙල්ලෙන් අල්ලන්න නැතු වල්ගෙන් අල්ලන්න බෑනේ. ඉතින් ඒක නිසා අලුත් විදියට අපි ඒවා හිකන හිතමු. මහ ජනතාවට අපි ඒක ඉඩ දෙමු. මේ අවස්ථාවේ වල් කතා කරන එක හොඳ නෑ. මොකද රටේ ජනතාව ගොඩක් දේවල් තැම්පත් කරගෙන තියෙනවා. මල්වතු අස්ගිරි නාහිමියන් බැහැදකීමෙන් අනතුරුවයි මන්ත්‍රීවරයා මෙසේ අදහස් පළ කළේ. ප්‍රථමයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු විජිත විජේමුනි සොයිසා මහතා අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ද බැහැදුටුවා. ජාතික පාසල්වල සිසු සිසුවියන් හා ගුරුවරුන් සඳහා ටැප් පරිගණක ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය අද හිමි වුණා. එහි පළමු අදියර ලෙස ලබන අගෝස්තු මාසයේදී ටැප් පරිගණක ලක්ෂයක් ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා ප්‍රකාශ කළේ. අද දහවල් අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ජාතික පාසල්වල සේවයේ යෙදී සිටි උපාධි හෝ ගුරු පුහුණුව නිම කළ ගුරු සහායකවරුන් 44 දිනක සඳහා ගුරුපත් වීම ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරණ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද අපිට පුළුවන්කම ලැබුණා කැබිනට් මණ්ඩලයේදී අධ්‍යාපනයට
වැදගත් වන ඉතාම තීරණාත්මක තීන්දුවක් ගන්න. මේ රටේ උසස් පෙළ දරුවන් සඳහා ටැබ් ලබා දීමේ වැඩපිළිවෙල අද කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවා. අනුමත කරා පමණක් නෙමෙයි ඒක කන්ෆර්ම් කරනු ලැබුවා. අපි පළවෙනි අදියරේ සියලුම මේ රටේ ජාතික පාසල්වල උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නෙමෙයි සියලුම ගුරුවරුන්ට ගුරුවරියන්ටත් ටැබ් පරිගණක ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මුල් අදියරේදී ලබා දෙන්න අද අනුමැතිය ලැබුණා. තාක්ෂණික දියුණුවත් සමග ඉදිරියට යන ගමනේදී මේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙල අද අනුමත කරන්න ලැබීම පිළිබඳව මමත් අපේ අමාත්‍යාංශයත් සියලුම දෙනා සතුටටපත් වෙනවා. අපි සැලසුම් කරලා තියෙන්නේ අගෝස්තු සැප්තැම්බර් වෙනකොට මේ කටයුත්ත ආරම්භ කරන්න. මෙරට මහා සංඝයා වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සුවිශේෂී මෙහෙවරක සමාරම්භය හෙට සනිටුහන් වෙනවා. ඒ උන්වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය වන බුදුපුත් සුරක්ෂා හිමිකම්පත් ප්‍රදානය කිරීමයි. භික්ෂුන් වහන්සේගේ සෞඛ්‍ය රක්ෂණයේ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. හෙට පස්වර 3ට පමණ අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්වෙන්නේ. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එය සංවිධානය කරනවා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ආරාධනෙන් ත්‍රෛනිකායක මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු ආරාධිතීන් රැසක් ඊට සහභාගී වීමට නියමිතයි. බුදුපුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතුවන සත්කාරයක් බව මහානායක ස්වාමින් වහන්සේ පවසනවා. එය බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමට බැඳී සිටින ශ්‍රී ලංකා රජයේ කැපවීම තවදුරටත් සනාථ කරන්නක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. බුදුපුත් සුරක්ෂා හිමිකම්පත් ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය ITNOSේ සජීව ලෙස විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ස්වකීය ජීවිතය කැප කළ පූජ්‍ය මාදුලාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ජාතික ශාසනික හා සමාජීය මෙහෙවර සිහි කිරීම සඳහා ඉදිකළ ස්මාරකය විවෘත කිරීම අද සිදු වුණා. පූජ්‍ය මාදුලාවේ සෝභිත හිමි ගුණානුස්මරණ පදනමේ මෙහෙවීමෙන් මෙය නිර්මාණය කර තිබෙනවා. පාර්ලිමේන්තුව අසල ජපන් මිත්‍රත්ව මාර්ගයට යාබදවයි මෙම ස්මාරකය ඉදි කර ඇත්තේ. සාධාරණ සමාජයක අපේක්ෂාව යනුවෙන් එම ස්මාරකය නම් කර තිබෙනවා. විවෘත කිරීමේ උත්සවයට කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තේපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. උන්වහන්සේගේ ජීවිතයේ බොහෝම සරලයි. රට වෙනුවෙන් කළ හැකි උපරිමය කරන්නයි උන්වහන්සේ කැප වුණේ. උන්වහන්සේ කිසිම දේශපාලන පක්ෂයකට පාටකට සීමා වුණේ නැහැ. පොදුවේ රටට ජාතියට හානිකර තත්වයක් ඇති වූ හැම අවස්ථාවකම එය වැළක්වීම සඳහා උන්වහන්සේ හඬ අවදි කළා. ඒ වාට එරෙහිව පැන නැගුණු සමාජ ව්‍යාපාරවලට සෝභිත හාමුදුරුව එඩිතරව නිර්භීතව නායකත්වය ලබා දුන්නා. මාව බෙන් අහන ප්‍රශ්නය නම් උන්වහන්සේ ප්‍රාර්ථනා කළ බලාපොරොත්තු සාධාරණ සමාජය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ රටට ගැළපෙන ඡන්ද ක්‍රමය මේ රටේ ප්‍රතිෂ්ඨාපනය වන්නේ කවදාද? කථානායක කරු ජයසූරිය මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වුණා. මහාචාර්ය සරත් විජේසූරිය මහතාද මෙහිදී අදහස් දැක්වුවා. උදේ සිට සවස් වනතුරු ජනතාවට ජනමාධ්‍ය ඔස්සේ අසන්නට ලැබෙන්නේ රට ගැන කලකිරීම උපදවන පුවත්. එක් පැත්තකින් වෛරී ප්‍රකාශ, පාස්කු ඉරිදා මහා ව්‍යසනය දඩමීමා කරගෙන ඇතමුන් ජාතිවාදය ඔසවාගෙන පහත් දේශපාලනයක නිමග්නව සිටින අන්දම සහ ඇතැම් ජනමාධ්‍යවාට උඩගෙනි දෙන අන්දම ඉතා සෝචනීයයි. සුළු ජාතීන් කෙරේ වෛරය පැතිරවීම ශිෂ්ට සමාජයකට ගැලපෙන්නේද? මේ අවාසනාවන්ත තත්ත්වයෙන් අපේ රට මුදවා ගත යුතු තීරණාත්මක අවස්ථාවකයි අද අප පසුවන්නේ. මානව සමාජයේ තත්ත්වය යම් තරමකට හෝ ඔසවා ගත හැකි අලුත් පාලනයක් රටට අවශ්‍යයි. හිට්ලර් කෙනෙකුට රට අර්බුදයෙන් ගොඩනැගිය නොහැකි. අසීමිත බලතණ්හාවෙන් වේගයෙන් විශාල අර්බුදයකට රට තල්ලු කරන ලබ හොරපාරවල් වලින් වෙස්වලාගෙන ඇවිත් රට ගොඩනැගිය නොහැකි බවත් හොඳින් සහ නිරහුල්ව සිහිබුද්ධියෙන් ජනතාව වටහා ගත යුතු සත්‍යය. ඇමරිකාව තමන්ගේ හා තම අමුදරුවන්ගේ වාසභූමියට පත් කරගෙන සිටින අප්‍රමාණ දේපල විදේශ රටවලින් අත්පත් කරගෙන සිටින පුද්ගලයන් දේශප්‍රේමය මොළවාගෙන රාජ්‍ය පාලනයට පාරම්භාන්නේ රටට ආදරෙකින් යයි කෙනෙකු සිතනවා නම් ඒ මුග්ධ භාවය විනා අනෙකක් විය නොහැකි.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සංචාරක උපදේශන මට්ටමේ ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම අංක 3 සිට 2 දක්වා පහත හෙලා තිබෙනවා. කෙසේ වෙතත් සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ, හෝටල් ඇතුළු ස්ථාන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඇමරිකාව එරට ජනතාවට දැනුම් දෙන්නේ. ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන්වල ප්‍රගතිය ඉහළ මට්ටමකට පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල මහතා පවසනවා. මේ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට පුළුල් දායකත්වයක් ලබා දීමට හැකිව ඇති බවද අරලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියා. ගම්පෙරළි වැඩසටහනෙන් අපි ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා ගණනාවකට ප්‍රමුඛතාවය දීලා සෑම ආසනයකටම 1,300,000 මුදලක් මේ වෙනකොට අපි ලබා දීලා තියෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාත් ඒ වගේ මුදල් අමාත්‍යතුමාත් 1,300,000 වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන මැතිවරණ කොට්ටාස වලට තවත් 1,100,000 ප්‍රතිපාදනයක් ලබා දෙන්න පසුගිය පාර්ලිමේන්තු ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී එතුමා ප්‍රකාශ කරා. දැන් මේ වැනි ප්‍රගතිය ගොඩක් ආසනවල 70%, 80% පන්නලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට ප්‍රයෝජනක් ගන්න පුළුවන් විදිහට ඒ වැඩ සියල්ල අගෝස්තු මාසයේ 31 වෙනකොට අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම ගම්පෙරළි වගේම තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් විශාල ප්‍රගතියක් ලැබලා තියෙනවා. ගිය වසරේට වඩා මේ වසරේ විශාල පිරිසකට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නියෝජන ක්‍රමෙන් ලබා දීමේ හැකියාව ලැබිලා තියෙනවා. දශක ගණනාවක් සුමියුරු හඬින් සුවහසක් රසිකයන් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරනවා. ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වුණා. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ ගායන ශිල්පියෙක වූ සිසිර සේනාරත්න මහතාගේ බිරිඳ වූ ඇය තිදරුමවක්. ඒ මහත්මියගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා. ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇයගෙන් ශ්‍රේෂ්ඨයට සිදු වූ සේවාව අගය කළා. ඇගේ පවුලේ ඥාතීන් වෙත මෙසේ ශෝකය පළ කළ අග්‍රාමාත්‍යවරයා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කළා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරස්වතී මණ්ඩපයෙන් ළමා ගායිකාවක ලෙස ඇය ශ්‍රේෂ්ඨයට පිවිසියේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර නමින්. රේඛාව, හඳපාන, සුදුසඳේ කළුවලා ඇතුළු චිත්‍රපට රැසක පසුබිම් ගායනයටද ඇය එක්මුණා. රතුපාට මල් මට තාම වතකයි, වෙසක් කැකුළු අතුවඟ හිඳ නටන විලාසේ, සුදුසඳ එළියේ, හොඳ හොඳ ළමයින් අපි වාගේ වැනි ගීත රසිකයින් ඉමහත් සෙනෙහසින් වැළඳගත් ගීත අතරමනවා. දැන් ක්‍රීඩාපුවත්. ක්‍රිකට් පිටියේ පැරණිම පසමිතුරන් දෙදෙනා වන ඔස්ට්‍රේලියාව හා එංගලන්තය ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී මේ වන විට තරඟ වදිනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස් කළා. ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ අදත් තොරතුරු ගෙනෙන්නේ හසිතා කලංක දයාලගේ. එක්දින ක්‍රිකට් ලෝකසරණ තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් මෙවන විට පැවැත්වෙනවා. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතරයි. මෙම තරගයේ තීරණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙනවා. And it's there and it's dropped, tipped over the bar. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වන තරගයේ මෙයයි. ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසිය වාසී දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක සාර්ථක සබඳතාවක් ගොඩනැගුවා. ඩේවිඩ් වෝනර් ලකුණු 53යි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇරොන් පින්ච් ශතකයක් ලබා සිටීදී දවා ගැනීමට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්‍රා ආචර් සමත් වුණා.
අනතුරුව පිටියට පිවිසි ග්ලෙන් මැක්ස්වෙල් ස්ටීවන් ස්මිත් සමග එක්ව ඔස්ට්‍රේලියා ඉනිම ගොඩනැගීමට කටයුතු කළා. ආබාධයකට ලක්වීම හේතුවෙන් එංගලන්ත ආරම්භක ප්‍රතිකරු ජේසන් රෝයිට අද තරගයේද අහිමි වුණා. එංගලන්තයේ අවසන් වරට ලෝක උසලාන තරගයකදී ඔස්ට්‍රේලියාව පරාජයට පත් කර ඇත්තේ 1992 වසරේදී. එංගලන්තයෙන් සමුගන්නවා ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිතා කලංග දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk